ඔයාලට ඔන්න වෙනස්ම විදිය ලුණුමිරිසක් තමයි අද වීඩියෝකින් කරන්න යන්නේ. මේක හදලා බලන්නකො ගොඩාක් රසයි. හැමදාම හදන රතු පාට ලුණුමිරිස වගේ නෙමෙයි. ඔයාලට බත් කන්නත් පුළුවන් මේක එක්ක. ගොඩාක් රසයි පොල් රොටි කන්න මේක. ඒ වගේම අප කන්න, ඔයාලට ලුණුමිරිස එක්ක කන්න තියෙන ඕනම දෙයක් එක්ක හරිම රසයි. මඤ්ඤොක්ක ටිකක් බතර ටිකක් හම්බලා වුණත් මේ ලුණුමිරිස එක්ක හරිම රසයි. ඉතින් ටිකක් වෙනස් විදියට හදාගත්තේ. අපි යමු දැන් හදාගන්න විදිය බලන්න. ඉතින් මේ වගේ වෙනස් විදිය රසම රස කැම බීම ගැන ගන්න ඔයාත් අම්මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එක තෙලා නැත්නම් පල්ලෙහාට සබ්ස්ක්‍රයිබ් බටන් එකක් ක්ලික් කරලම වීඩියෝ එක බලන්න පටන් ගනිමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මම අරගෙන තියෙන ජාති ටික. ලුණුමිරිසක් හදන්න ගන්න ජාතිම තමයි ගන්නෙ. අමුතු දේවල් ගන්නෙ නැහැ. අම්මිරිස් දාලා තමයි අද මම මේක හදාගන්නේ රතු මිරිස් වෙනුවට. ඉතින් සාමාන්‍ය විදියට අම්මිරිස් දානා හදන ලුණුමිරිසක් නෙමෙයි වෙනස් විදියට හදාගන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා බිලුණු ගෙඩියක්, තක්කාලි, කරපිංචා සුදු ලුණු. මම මේවා ටික ටිකක් කපා ගන්නවා. එතකොට ලේසි මේ විදියට. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගත්තා. තෙල් ටිකක් දාගෙන මේ දේවල් ටික ටිකක් බැද ගන්න ඕනේ. ඉස්සෙල්ලම මම ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ අමුමිරිස්, සුදු ලුණු. ගොඩක් තුඹුරු පාට එනකම් බැදින්න එපා. මේ ගන්නට වගේ බැද ගත්තාම ඇති නිකන් ලාවට තුඹුරු පාට වගේ හැදීගෙන එනකොට මම මේකට ගම්මිරිස් ඇට ටිකක් එකතු කරනවා. තියෙනවනම් එකතු කරගන්න හරිම රසයි. එතකොට ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත කරපිංච ටික. කරපිංච ටික දාලා වැඩි වෙලා තියාගන්න එපා, ලිපෙන් අයින් කරගන්න. මම තක්කාලි බෙදගත්තේ නැහැ. තක්කාලි ටික අමුවට දාන්න හිතුණා මට. මොකද තක්කාලි උයලා බෙදලා ගන්නකොට ඒක ටිකක් උෂ්ණ අධික වෙනවා. අමුවෙන් කනකොට ගුණයක් වැඩි. ඊට පස්සේ මේ බෙදගත්ත දේවල් ටික ටිකක් නිවා ගන්න ඕනේ. ඔයාලට මේක පුළුවන් මිරිස් කලක දාලා අඹර ගන්න. එහෙම නැත්නම් වංගිරියක දාලා කොටලා හදා ගන්න. ඉතින් මම ගොඩක් ලේසියෙන් හදා ගන්න ඕනේ හින්දා බ්ලෙන්ඩර් කප් එකට දාගත්ත නිවල දාලා මේක බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. ඉතින් මම බ්ලෙන්ඩ් කරගත්තේ මේ විදිහට. පේස්ට් එකක් වෙන්නම බ්ලෙන්ඩ් කරනවට වඩා මේ විදිහට කැලි කැලි මේක හදාගත්තම හරිම රසයි. දැන් හරි. ඊට පස්සේ මම කපාගත්ත තක්කාලි ටික දැන් තමයි දාගන්නේ. දාලා මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් දෙහිටිහිකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම හොඳට කලවම් කරගත්තා මේ විදිහට. ඉතින් මම චූටි චූටි පොල් රොටි ටිකකුත් හදාගත්තා. පොල් රොටිත් එක්ක මේ ලුණු මිරිස හරිම රසයි කියලා මට හිතුණා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රස වෙනස් විදිය ලුණු මිරිසක් මේක. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් එකක් දාලා අදහසක් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ගිහින් එන්න සුබ දවසක් නිරෝගී දිවයක් කාලා සියලුම දෙනාට.